කඳුකරේ කොටියෝ ඉන්නව නේද? ඉතින් ඒ කඳුකර කොටියෝ කියන්නේ ජෛව විවිධත්වයට ඉතාම වැදගත් සත්ව කොට්ටාසයක්. කඳුකර කොටියෝ එක පැත්තකින් ජෛව විවිධත්වයට ආරක්ෂා කරන, ජෛව විවිධත්වයේ සුන්දරත්වය ආරක්ෂා කරන්න කටයුතු කරද්දී කඳුකරේ ඉන්න ජනතාවගේ ජීවිතයටත් කඳුකර කොටියා කියන්නේ එච්චර හිතකර සතෙක් නෙමෙයි. ඉතින් මේ දෙගොල්ලොම මේ ජීවන අරගලයත් එක්ක සටන් කරනවා. කවුරුත් මේකෙන් සාධාරණීකරණය කරන්න අපි උත්සාහ කරන්නේ නැහැ. නමුත් මේ දෙගොල්ලොන්ගේම ජීවිත ආරක්ෂා විය යුතුයි. මේ දෙගොල්ලොන්ගේම ජීවිත ආරක්ෂා කිරීමට හැකි පමණින් නෙමෙයි කළ යුතු පමණින් අනිවාර්යයෙන්ම රාජ්‍ය තන්ත්‍රයේ මැදිහත් විය යුතුයි. නැත්නම් මේ වගේ අවාසනාවන්ත පුවත් අපිට වාර්තා කරන්න සිදු වේවි. මේ බලන්න, මද්දකට හසු කොටියා මරුට මද්දට හසු වී පැය ගණනක් දඟලලා බේරගන්න වෛද්‍යවරයෙක් ඇවිත් නැහැ. පශු වෛද්‍යවරයා වෙනත් රාජකාරියකට ගිහින්. මස්කෙලිය පොලිස් වසමට අයත් මස්කෙලිය ලකම් වතුයායේ වතු නිවාස පේලියක් ආසන්නේ කඳුකර කොටියකු මද්දක් සමග අලි ගැට පේර ගසක පාමුල සිරවී සිටින බවට එම වතුයායේ වතුකම්කරුවන් විසින් ඊයේ නල්ලතන්නිය වන්‍යජීවී කාර්යාලය නිලධාරීන්ට දැනුම් දුන්නා. මද්දට හසු වී සිටි කඳුකර කොටියා නිර්වින්දනය කර මුදා ගැනීමට අවශ්‍ය වීම හේතුවෙන් නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් ඒ පිළිබඳව රන්දෙනිගල වනජීවී පශු වෛද්‍ය රෝහලේ පශු වෛද්‍ය අකලංක පිණිදෙනිය මහතා වෙත දැනුම් දුන් විට පශු වෛද්‍යවරයා අනුරාධපුර ප්‍රදේශයේ සේවා කටයුත්ත සඳහා ගොස් අනුරාධපුරයේ සිට මස්කෙලිය එම වතුයායේ දක්වා පැමිණෙමින් සිටියේදී එම කොටියා මිය ගොස් සිටියා කියලයි වාර්තා වෙන්නේ. ඉතින් වෛද්‍යවරයා අනුරාධපුරේ ඉඳන් මස්කෙලිය දක්වා එනකන් මද්දකට අහුවෙලා හිටපු කොටියා ඉඳීවිද නේද? එතකොට ඒ වෛද්‍යවරයා නැත්නම් ඊට අවශ්‍ය වෙන මේ අනුයුක්ත කරන තව වෛද්‍යවරයෙක් නැද්ද? අනුයුක්ත කරන තව සේවකයෙක් නැද්ද? ඊට අවශ්‍ය වෙන ක්‍රමවේදයක් නැද්ද? ඒ ක්‍රමවේදයක් නොමැතිකමේ තියෙන ප්‍රතිඵල තමා ඔබ අප මේ අවාසනාවන්ත පුවත් වාර්තාවකින් දකින්නේ.